විෂ්ණුන් සංග්‍රහව කියන්නේ ක්‍රිකට් ගැන දන්න ඕන කෙනෙක් දන්න අමුතුවෙන් විස්තර කරන්න ඕන නැති වැදගත් ප්‍රකාශනයක්. විෂ්ණුන් සංග්‍රහව පසුගිය දශකයේ ටෙස්ට් කණ්ඩායම නම් කරලා තියෙනවා. 2000 ජනවාරි පළවෙනිදා ඉඳලා 2009 දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගෙන නම් කළ මේ 2000 කණ්ඩායමට අපෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් නම් වෙලා තියෙන එක අපිට ලොකු ආඩම්බරයක්. මේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවෙක් සහ නායකයා විදිහට නම් කරලා තියෙන්නේ දකුණු අප්‍රිකාවේ හිටපු නායක ග්‍රැහම් ස්මිත්. මේ කාල සීමාවේ ටෙස්ට් තරඟ 79 කදී ලකුණු 6000 ප්‍රහාරාත්මක ආරම්භක ප්‍රතිකාරව විරේන්ද්‍ර ශේවාග් කණ්ඩායමේ අනෙක් ආරම්භක ප්‍රතිකාරව විදිහට නම් කරලා තියෙනවා. මේ කාල සීමාවේ ටෙස්ට් තරඟ 72කදී ලකුණු 6248ක් ඉනිමක සාමාන්‍ය 52.5ක රඳවාගෙන රැස් කරගෙන ශේවාග් ශතක 17ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ සුපිරි ක්‍රීඩකයාගේ හොඳම ටෙස්ට් ඉනිම ලකුණු 319ක් විදිහටයි වාර්තා වෙන්නේ. කණ්ඩායමේ අංක 3 ප්‍රතිකාරව විදිහට නම් කරලා තියෙන්නේ රාහුල් ද්‍රාවිඩ්. ද්‍රාවිඩ් තමයි මේ කාල සීමාවේ තමන්ගේ රටෙන් පිට සෙල්ලම් කරලා සාර්ථකම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයා. ටෙස්ට් තරඟ 103කදී ලකුණු 8558ක් 54.85ක සාමාන්‍යයක් එක්ක ලබාගෙන තිබෙන මේ සුපිරි ක්‍රීඩකයා ටෙස්ට් ශතක 22ක් ලබාගෙන තිබෙනවා. මේ කාල සීමාවේ ද්‍රාවිඩ්ගේ ඉහළම ටෙස්ට් ඉනිම විදිහට සටහන් වෙන්නේ ලකුණු 270ක්. මේ කාල සීමාවේ සාර්ථකම ප්‍රතිකරුව තමයි අංක 4ට නම් කරලා තියෙන්නේ ඒ හිටපු ඕස්ට්‍රේලියා නායක රිකී පොන්ටින්. කණ්ඩායමේ අංක 4 ප්‍රතිකරුව විදිහට නම් කරන පොන්ටින් තරඟ 107කදී ලකුණු 9458ක් සාමාන්‍ය 58.38ක් එක්ක රඳවාගෙන ඉන්න සමත් වෙලා තියෙනවා. පොන්ටින්ට ශතක 32ක් මේ කාල සීමාවේ ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. පොන්ටින්ගේ ඉහළම ඉනිම විදිහට සටහන් වෙන්නේ ලකුණු 257ක් ලබා ගැනීම. කණ්ඩායමේ අංක 5 ප්‍රතිකරුව වගේම තුන්ගිරියව ස්ථානයට ජැක් කලිස් නම් වෙලා තියෙනවා. අදාළ කාල සීමාවේ තරඟ 101කදී ටෙස්ට් ලකුණු 8630ක් 58.7ක් එක්ක ලබාගෙන තියෙන කලිස් ශතක 27ක් ලබාගෙන තියෙනවා. වැඩිම ලකුණු විදිහට නොදෙවි ලකුණු 189ක් ලබාගෙන තියෙන කලිස් පන්දුවෙන් කඩලු 205ක් මේ කාල සීමාවේ බිඳ දාන්න සමත් වෙලා තියෙනවා. කණ්ඩායමේ අංක 6 ස්ථානයේ ලැබිලා තියෙන ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට. සංග මේ කාල සීමාවේ ටෙස්ට් තරඟ 88කදී ලකුණු 7549ක් ලබාගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 55.1ක් එක්ක. ශතක 21ක් ලබාගෙන තියෙන සංග ලකුණු 287ක ඉනිම තමයි ඉහළම ඉනිම විදිහට මේ කාල සීමාවේ වාර්තා කරලා තියෙන්නේ. සුපිරි කඩුල් රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස් තමයි මේ කණ්ඩායමේ කඩුල් රකින ක්‍රීඩකයා විදිහට තෝරාගෙන තියෙන්නේ. ගිල්ක්‍රිස් තරඟ 91කදී ලකුණු 5130ක් ලබාගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 46.63ක් එක්ක. ශතක 16ක් මේ කාල සීමාවේ ලබාගෙන තියෙන ගිල්ක්‍රිස් කඩුල් රකින්නෙක් විදිහට උඩපන්දු 362ක් ලබාගෙන තියෙනවා. වගේම ස්ටම්ප් කිරීම් 35ක් මේ කාල සීමාවේදී ලබාගෙන තිබෙනවා. සුපිරි පාදක පන්දියවන ක්‍රීඩක ෂේන් වෝන් මේ කණ්ඩායමේ තැනක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. තරඟ 65කදී කඩුලු 357ක් කඩුල්ලට ලකුණු 25.17ක සාමාන්‍යයක් එක්ක දවාගෙන තියෙන වෝන් අවස්ථා 21කදී ඉනිමක කඩුලු 5කට වඩා දවා ගනිද්දී අවස්ථා 4ක තරඟයක කඩුලු 10ට වඩා දවාගෙන තියෙනවා. කඩුලු 7ක් ලකුණු 94කට දවා ගැනීම තමයි මේ කාල සීමාවේ වෝන්ගේ හොඳම පන්දුවැයම විදිහට සටහන් වෙන්නේ. මෞබිමින් පිටත ඕස්ට්‍රේලියාව වගේ රටවල සුපිරි දක්ෂතා පෙන්නලා තියෙන ෂොයිබ් අක්තර් මේ කණ්ඩායමට සුදුසුකම් ලබලා තියෙන්නේ. තරඟ 33කදී කඩුලු 144ක් කඩුල්ලකට ලකුණු 22.21ක සාමාන්‍යයක් එක්ක දවාගෙන අවස්ථා 11ක ඉනිමක කඩුලු 5ට වඩා දවාගත් අක්තර් තරඟ 2ක ඉනිමක කඩුලු 10ට වඩා දවාගෙන තියෙනවා. අක්තර්ගේ හොඳම පන්දුවයම විදිහට සටහන් වෙන්නේ ලකුණු 11කට කඩුලු 6ක් දවා ගැනීම. ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දුවන ක්‍රීඩක මුත්තයා මුරලිදරන් මේ කණ්ඩායමට නම් වෙලා ඉන්න දෙවෙනි ශ්‍රී ලංකා මුරලි ටෙස්ට් තරඟ 84කදී කඩුලු 565ක් කඩුල්ලකට 22.97ක සාමාන්‍යයක් එක්ක මේ කාල සීමාවේ දවා ගන්න සමත් වෙලා තියෙනවා. අවස්ථා 49ක ඉනිම කඩුලු 5කට වැඩිය දවාගත්ත මුරලි අවස්ථා 20ක තරඟයක කඩුලු 10කට වඩා දවා ගන්න සමත් වෙලා තියෙනවා. ලකුණු 51කට කඩුලු 9ක් බිඳ දැමීම තමයි මේ කාල සීමාවේ මුරලිගේ හොඳම පන්දුවැයීම. ඕස්ට්‍රේලියා සුපිරි වේග පන්දුවන ක්‍රීඩක ග්ලෙන් මැග්‍රාත් මේ කණ්ඩායමේ තැනක් දිනා ගන්න සමත් වුණු තවත් වේග පන්දුවන්නෙක්. අදාළ කාල සීමාවේ ටෙස්ට් තරඟ 66කදී කඩුලු 297ක් කඩුල්ලකට 22.53ක සාමාන්‍යයක් එක්ක දවා ගන්න මැග්‍රා අවස්ථා 14ක ඉනිමක කඩුලු 5ට වඩා දවා ගන්න සමත් වෙනවා. ඒ වගේම අවස්ථා 2ක තරඟයක කඩුලු 10ට වඩා දවා ගන්නවා. මැග්‍රාගේ හොඳම පන්දුවෙන් විදිහට සටහන් වෙන්නේ ලකුණු 24කට කඩුලු 8ක් බිඳ දැමීම. මේ තමයි විෂ්ණන් නම් කළ සුපිරි කණ්ඩායම. මේ කණ්ඩායමේ හිටියනම් හොඳයි කියලා ඔයාට හිතෙන ක්‍රීඩකයෝ ඉන්නවා නම්
කමෙන්ට් එකක් දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.